මම දන්නවා ඔයාලා ලෙහෙනේ රදීෂ්ට කොයි මොහොතේ ආදරේ කියයි කියලාද බලාගෙන ඉන්නේ කියලා. ඇත්ත ඔයාලා වගේම අපිත් එහෙම තමයි. ඇත්තම කිව්වොත් ලෙහෙනේ රදීෂ්ට ආදරේ කියලා කියන්නේ නෑ කටින්. ලෙහෙනගේ ඉරියව් වලින් පේනවා රදීෂ්ට කොච්චරනම් ආදරේ කරනවද කියලා. ඒ ගැන තවත් නොකියන්නේ ලෙහෙනි බයයි රදීෂ්ට ආදරේ කරලා රදීෂ් රට යන්න වෙයි කියලා. ලෙහෙනිව දාලා ලෙහෙනිගේ පැත්තෙන් බලනකොට ලෙහෙනි හරි දැනට නිලාන් මාමා ලෙහෙනිට උඩින්ම කැමති. නමුත් තවම රදීෂ්ගේ අම්මා ලෙහෙනි ගැන දන්නේ නැහැ. ඉතින් ලෙහෙනි බයයි රදීෂ්ට ආදරේ කරලා අතරමඟදී රදීෂ්ව නැති වෙයි කියලා. ඉතින් එපිසෝඩ් 1159 දී ලෙහෙනිට ඉබේටම ඇඬෙන්නේ රදීෂ්ට තියෙන ආදරය නිසාම තමයි. ලිහිණි බය වුණා රදීෂ්ට මොනව හරි වුණා නම් කියලා. ලිහිණිගේ කඳුළු වලින් ඒ හොඳටම පැහැදිලි. අද එපියෙන් රදීෂ් බලාගෙන ඉන්නවා ලිහිණිගේ නැමතුමක් වෙනකල්. එතෙන් රදීෂ්ට හොඳටම තේරෙනවා ලිහිණිගේ හිතේ ඉන්නේ රදීෂ් කියලා. යාළුවනේ මේ ආදර කතාව ආදරේ ගලාගෙන යන විදිහට නම් ඇත්තටම හරිම සුන්දරයි. දෙවෙනි ඉනිමේ ලස්සන තවත් වැඩි වෙන්නේ රදීෂ් ලිනිගේ ආදරය නිසාම කිව්වොත් මම නිවැරදි. ඒට ඔයාලත් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් එයාලගේ ආදරයට ඔයාලත් ආදරේ නම් ලයික් එකක් දාලා ඔයාලගේ ආදරණීය සටහනකුත් කියලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර මගේ චැනල් එක බලන අලුත් යාළුවෙක් නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න පරිස්සමට ඉන්න මං ඔයාලගේ ආදරණීය යෙහෙළිය නිෂ්.